මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව මන්නාරම නගර ශාලාවේදී පැවැත්වුණා. දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක් යන තේමාවෙන් සංවිධානය කර තිබූ ඒට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වුණා. 2023-2024 උසස් පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත්හා මුදල් ත්‍යාග පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. ජනාධිපතිවරයා මෙහිදී තරුණ තරුණයන් අතරට ගොස් ඔවුන්ගේ ගැටලු ඍජුවම විමසා බැලීම සිදු කළ අතර ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දීමටද කටයුතු කළා. කොවිඩ් නිසා රට බංකොලොත්තුනේ නිසා අවුරුදු 4ක් විතර රැකියා දීලා නැහැ. රැකියා දුන්න සමහර අය රැකියා නැති වෙලා තියෙනවා. ඉතින් අපිට දැන් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙනවා. දැන් ආර්ථිකය සාමාන්‍ය තත්වයකට ඇවිල්ලා තියෙන නිසා ආපහු අපි රැකියා බිහි කරන්න තියෙනවා. අපි බිහි කරන්න තියෙන්නේ ගිය අවුරුදු 4ටත් අනාගතේන් ඔය සියලු දෙනාටම. ඉතින් මමත් බලන්නේ දියුණු රටවල් වාගේ ලංකාවත් මේ මාර්ගය ගෙනියන්න. ස්වයං රැකියා, ස්මාර්ට් ඇග්‍රිකල්චර් රැකියා ඔක්කොම අපි බිහි කරන්න යනවා. අපිට විදේශ ආයෝජන ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් ලබා ගන්න ඕනේ. වෙළඳ කලාප දාන්න තියෙනවා මේ ප්‍රදේශයේ. හෝටල් හදන්න තියෙනවා. ඊළඟ අවුරුදු 5 තීරණය වෙන්නේ අපි සාර්ථක නම් ඉදිරියට යනවා. හරියට සැලැස්මක් නැත්නම් අසාර්ථක නම් අපි බිමට වැටෙනවා. අපිට තීරණය කරන්න තියෙන්නේ අපි මේ අලුත් මාර්ගය ගිහින් රැකියා බිහි කරනවද නැත්නම් පරණ ක්‍රමයටම කඩා වැටෙනවද කියලා. ඒකෙන් තීරණය වෙන්නේ ඔබේ අනාගතය. පරණ ක්‍රමයට ගියොත් මුකුත් සිදුවෙන්නේ නැහැ. රැකියා ඉල්ලේ අපි ඔක්කොම වැටෙනවා. ඉතින් අපි එකතු වෙලා ඔබේ අනාගතය සඳහා අලුත් මාර්ගයක යමු කියලා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්ද පැවැත්වුණා. වත්මන් ආණ්ඩුව හඳුන්පාදී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේදී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මේ රට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවීමට උත්සාහ කර නැති බවත් රට ගොඩනැගිය හැකි විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පවණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය නිකලා. අපේ දේශපාලනය අපි දේශපාලන විසඳුම් හෙව්වා. අපි ආර්ථික විසඳුම් හෙව්වේ නැහැ. අපිට ආර්ථික විසඳුම් නැති වුණ නිසා තමයි මේ ආර්ථිකය කඩවැටුනේ. අපි ණය ගන්න ආර්ථිකයක් වුණා. ආනයනය කළා ඒකට ගෙවන්න අපිට මුදල් තිබුණේ නැහැ. ඉතින් අපි මුදල් ණයට ගත්. ඒ මුදල් ගෙවන්න අපි තවත් මුදල් ණයට ගත්. ඉතින් ඔය යන විදිහ දවසක් අපි කඩාවැටෙන්න තිබුණානේ. ඉතින් ආර්ථිකය කඩාවැටුණාම වගකීම බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. සාමාන්‍ය අගමැතිතුමා අයින් වුණාම ආණ්ඩුව ගෙනියන්න බෑ කියලා යාගේ පක්ෂයට විපක්ෂ නායකතුමාට එන්න කියන්න ඕනේ. විපක්ෂ නායකතුමාට එවුණා කිව්වම විපක්ෂ නායකතුමා එවලෙම දුවගෙන ගියා ජනාධිපති මන්දිරෙන් අල්ලගන්න බැරිුණ පැවිදි අතරකට. ජනතා විමුක්ති පෙරමුණත් ඒක බාර ගන්න කැමතුනේ නැහැ. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීව මට ගිහින් මේක බාර ගන්න කිව්වහම ඉතින් මං ගිහින් බාරගත්තා. ලෝකේ කොහෙද එක මන්ත්‍රීවරයෙක් තියෙන පුද්ගලෙක් අගමැති වෙන්නේ. ඒ මදිවට අන්තිමට එයා ජනාධිපතිත් වුණා. අපි අපේ ආර්ථික ක්‍රමයක් කැඩිලා දේශපාලන ක්‍රමයක් කැඩිලා මට ආණ්ඩුවක් හදන්නත් පක්ෂයක් නැහැ. මොකද පොහොට්ටුව දෙකට කැඩිලා, සජවෙ දෙකට කැඩිලා, ඔක්කොම පක්ෂ දෙකට කැඩිලා. ඉතින් මම එක එක කෑලි අරගෙන දෙකට කැඩුනේ කෑයෙන් එක එක කෑල්ල අරගෙන මං ආණ්ඩුවක් හැදුවා. ඒ නිසා මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කිව්වේ කට්ටිය එක්ක මං ආණ්ඩුවක් හැදුවා.